සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම ඉතින් වැලිබල් එකේ channel එකට ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම ඉතින් යාළුවනේ අදම ඔයාලට කියලා දෙන්න යන්නේ මොකක්ද කියලා ඔයාලා confused වෙලා බලන්න ඇති එක click එකකින් කොහොමද item එකක් මුල්ම item එක ship කරගන්නේ කොහොම කියලා තමයි අද මම කියලා දෙන්න යන්නේ ඉතින් යාළුවනේ ඔයාලට මම අද කියලා දෙන method එක අලුත් වෙන්න පුළුවන් මම හිතනවා ගොඩාක් කට්ටියට අලුත් වෙන්න පුළුවන් කියලා ඇත්තටම මේක ගොඩක් වැදගත් දෙයක් වැදගත්යක් කියන්නේ ඔයා මෙහෙම උදාහරණයක් ගත්තොත් ඔයාට ඔයා මුල් කාලේදී ඔයා dropshipping කරන්න ගත්තා ඔයාට දවසට ඕඩර් එකක් දවස් දෙකට ඕඩර් එකක් දවස් තුනට කොහොම ඕඩර් එකක් එන්න පුළුවන් ඒත් ඔයා දැන් මගේ channel එකකින් හෝ මේ channel එකකින් හෝ වෙනත් channel වලින් ඔයා ඉගෙන ගන්න වෙනත් දේවල් වලින් ඔයා ඉගෙනගෙන ඉස්සරහට යනකොට ඔයාට අනිවාර්යෙන්ම දවසට ඕඩර් 2 3 4 5 එන්න අනිවාර්යෙන් එනවා හරිද මගේ channel එකේ මම ඕගොල්ලෝ මේ තැනට අනිවාර්යෙන් එක්කන් යනවා මම දන්න හැමදේම ඕගොල්ලන්ට කියලා දෙයිලා ඉතින් එහෙම එනකොට අනිවාර්යෙන්ම යාළුවනේ ඕගොල්ලන්ට time එකක් waste කරන්න වෙනවා එතරම් මේ order ටික යවන්න ship කරන්න ඒ කියන්නේ eBay එකේ ඔයා දාන listing එකේ නෝවා list කරන product එකකට eBay එකේ buyer කෙනෙක් කියලා buy කරාට පස්සේ ඔයා ඒ item එක ඔයා ali එක හරහා ඒ buyer ට යවන්න ඕනේ ඒක තමයි drop shipping කියන එකේ සරල තේරුම අපි කරන concept එක තමයි ඒක හරිද ඉතින් යාළුවනේ ඔහොම කරනකොට ඔයා දැනගන්න ඕනේ ali eBay එකේ item එක buy කරාට පස්සේ ali එකෙන් ඒ item එක ඒ customer ට අදාළ customer ට යවන්න ඉතින් මේක මම කිව්ව විදිහට මුල්ම දවස්වල මුල්ම කෙනෙක්ට පටන් ගත්ත දවස්වල order එකක් දෙකක් එනකොට ඒක balance කරගන්න පුළුවන් අතන මට ආපු මේක ලොකුම ප්‍රශ්නයක් තමයි දවසට ඕඩර් 4 5 වැඩියෙන් එනකොට වැඩියෙන් එන්න ගන්නකොට ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ලොකු වෙලාවක් යනවා මෙන්න මේ ඕඩර් එක ship කරන්න. හරිද? ඒ කියන්නේ ඒක ship කරන්න ඕනේ විදිය මම දැන් පෙන්නන්නම්. මොකද ගොඩක් කට්ටිය අලුත් අය ඉන්න ඕඩර් එක අපි වෙනද කරන විදියට ඕඩර් එක ship කරන්න දන්නේ නැති කට්ටිය ඒ system එකත් අනිවාර්යෙන් බලා ගන්න. ඊට අමතරව ඕගොල්ලන්ට පොඩි වැඩකින් ඉතා ඉක්මනින් ඕඩර් 100ක් වුණත් වාට එන ඕඩර් 100ක් වුණත් වාට එන එකපාරින් කවාරින් කියන්නේ බොහොම ඉක්මනින් අර අපි දැන් කරන ක්‍රමයට වඩා බොහොම ඉක්මනින් කරගන්නේ කොහොමද කියලා මම අද කියලා දෙනවා. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් channel එකට අලුත් කෙනෙක් නම් මම තාරක දෙලිෂාන්. ඇත්තටම channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න මම වීඩියෝ එකක් දාපුවම මේ වගේ valuable video එකක් ඔයා ගන්නටම ගෙන්න ගන්න. ඉතින් යාළුවනේ අපි screen එකට ගිහිල්ලා බලමු කොහොමද ඔයා item එකක් ali එකෙන් තමන්ගේ customer ට ship කරන්න කියලා. අපි යන් අත්‍තරම ස්ක්‍රීන් එකට ගිහින් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි යාළුවනේ දැන් මම අපි ස්ක්‍රීන් එකට ඇවිල්ලා තිනවා ස්ක්‍රීන් එකේ eBay එකට ඇවිල්ලා තිනවා eBay එකේ දැන් ඔයාට ඇවිල්ලා කියමුකෝ ඔයාට ඕඩර් එකක් ඇවිල්ලා තිනවා. හරිද? ඔයාලා දැන් මට මෙතන වේටින් ෂිප්මන්ට් වලට ෂිප් කරන්න නැහැ අත්‍තරම එක්කම ඕඩර් ෂිප් කරලා තින්නේ මම දැන් ඕල් ඕඩර්ස් වලට ගිහිල්ලා මම ෂිප් කරපු අයිටම් එකක් ගන්නවා. හරිද? චෙක් කරපු අයිටම් එක මෙහෙම ගන්නවා. මෙහෙම ගත්තට පස්සේ දැන් ඔයාට මේ විදියට තමයි ඔයාට චෙක් කරපු ඔයාට ආපු ඕඩර් එක තියෙන්නේ. අතන සෝරි සමා වෙන චෙක් කරපුනේ ආපු ඕඩර් එක තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයා දැන් මේ අයිටම් එක තමන්ගේ කස්ටමර්ට ෂිප් කරන්න ඕන නම් ඔයා මුලින්ම කරන්න ඕනේ එයාගේ නම. ෂිප් ටු කියන්නේ එයාගේ නම. එයාගේ නම ඔයා මෙන්න මෙතන මෙතනට අපි මවුස් එක ක්ලස් එක ගෙනිච්චට පස්සේ කොපි ටු මෙහෙම කියලා වැටෙනවා. හරිද? මේක ඔයා ඩබල් ක්ලික් කරාට පස්සේ ඒක කොපි වෙනවා ඔටෝ. හරිද? ඊට පස්සේ නම ෂිප් ටු නම. ඊට පස්සේ ඔයා ali එකේ යන්න ඕනේ ඔයාගේ අයිටම් එක buy කරන්න. හරිද? buy කරන්න ගියාට පස්සේ ඔයාට මෙහෙම ඒ අයිටම් එක යන්න ඕනේ ඇඩ්‍රස් එක මොකක්ද කියලා මෙතන ෆිල් කරන්න දෙනවා. ඇත්තටම මේකට කලින් මම වීඩියෝස් එකක් කරලා දෙනවා ali එකේ seller contact කරගන්නේ කොහොමද කියලා ඒක අනිවාර්යෙන් කරගන්න. මොකද විශේෂයෙන්ම ali එකේ eBay එකේ customer කෙනෙක් eBay එකෙන් ඇවිල්ලා buy කරනකොට ඔයා ali එකෙන් යවන විදිය eBay එකේ කස්ටමර් දැනගන්න හොඳ නැහැ. එතකොට අනිවාර්යෙන් ali එකේ custom ali එකේ seller ඒ eBay එකේ කස්ටමර්ට item එක යවද්දී ali එකේ මොන හරි ලාංඡනයක් එලියකිබිලි දැම්මට පස්සේ ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒක තමන්ගේ කස්ටමර්ට eBay එකෙන් buy කරපු කස්ටමර්ට කියන පස්සේ එයා බලනවා මම buy කරේ eBay එකෙන් එනවාට මට item එක ආවේ ali එකෙන් කියලා. එහෙනම් පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා මම වීඩියෝ එක මෙන්න මෙතනින් දාන්නම් උඩ කාඩ් එකෙන් ali සල contact කරගන්න විදිය එතනින් බලලා අනිවාර්යෙන් contact කරගන්න. එයාට එතකොට මේ message template එකත් ඒ වීඩියෝ එකේ තියෙනවා. contact කරගෙන එයාට කියන්න ඔයාගේ මුකුත් ලියකේ විලි යවන්න එපා කියලා මේ ඕඩර් එකට. එතකොට එයා දිගටම ආදාන ඕඩර් වල
එහෙම මුකුත් යවන්නේ නැහැ. හරි. හරි ස්ක්‍රීන් එකේ බලමුකෝ. දැන් ඔයා අලියේකේ eBay එකේ ආවට පස්සේ ඔයාගේ අයිටම් එකට නේම් එක කොපි කරගත්තා. ඔයා මෙතන නේම් කියන තැනට මෙහෙම නේම් එක දෙන්න ඕනේ. ඒතර ෆෝන් නම්බර් එක දැන් මෙයාගේ ෆෝන් නම්බර් එක මේක. මේ ෆෝන් නම්බර් එක දෙනකොට ඇත්තට මෙන්න මෙතන විශේෂ දෙයක් ෆෝන් නම්බර් එක මෙහෙම දෙනකොට මෙතන එරේ එකක් එනවා. හරිද? ඒ එරේ එක එන්නේ දන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන් බලා ගන්න. මෙන්න මෙතන මේ එක තියෙනවා. ඒක ධන එක තියෙනවා. හරිද? හෙන්න ඒක කට් කරගන්න. කට් කරන්නේ මේ ඉරි කෑලි තියෙන මේ නම්බර් එක අතරමැද. එයත් කට් කරගන්න. එතකොට ඒ එරේ එක නැති වෙනවා. හරිද? ඔහොම ඔයා දැන් මෙයාගේ ඇඩ්‍රස් එක මේ ස්ප්‍රීට් කියන්නේ ඇඩ්‍රස් එක. මේ සාමාන්‍ය අපි කරන විදිය තමයි මම මේ කියන්නේ. හරිද? ස්ප්‍රීට් එක මේ. ඊට පස්සේ ඒක කොපි කරලා මෙහෙම පේස්ට් කරගන්න. මෙතනටත් ඒකම පේස්ට් කරන්න එක ගොඩක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනට දාන්න ඕනේ ප්‍රොවින්ස් එක. හරි දැන් ඔයා මෙතන යනවා ප්‍රොවින්ස් එක ගන්න. මෙතන FL කියලා ප්‍රොවින්ස් එක. දැන් මේක මේ ඇඩ්‍රස් එක යුනයිටඩ් ස්ටේට් වලට ඇමරිකාවේ තියෙන. ඒතකොට මේ FL කියන එක ඔයා හොයා ගන්න ඕනේ. මොකක්ද මේ FL කියන්නේ? USA වල. හරිද? ඔයා මෙතන FL කියලා මෙහෙම දැම්මට හරියන්නේ නැහැ. හරිද? දැන් මගේ මෙතන ඉන්නේ මම මෙතන ඕඩර් යාවල මෙතන මෙතන එකට කන්සෙප්ට් එකට පදම් වෙලා තියෙන හින්දා තමයි එතන මෙහෙම එන්නේ. හරිද? ඔයා ඒක දැන් හොයා ගන්න ඕන නම් ඔයා යන්න ඕනේ මෙහෙම USA හිං මෙහෙම ඔයාලා මෙහෙම ගහලා ප්‍රොවින්ස් කියලා ගහන්න. ප්‍රොවින්ස් කියලා ඒවට පස්සේ ඔයාලට ඊට පස්සේ එනවා USA වල මේ දැන් ඒ FL කියන්නේ ෆ්ලොරිඩා. හරිද? මගේ දැන් අතන මෙතන මේ වෙලාවේ ආවේ මම මෙතනට මේ ඇඩ්‍රස් එකට ඕඩර් එක යවලා තියෙන ඇඩ්‍රස් එක තියෙන තැන මේක දැන් මේගොල්ලන්ට පෙන්වන්න ගත්තේ. හරිද? මෙහෙම ආ එකින් එක හොයන්න ඕනේ. ඒතකොට ආ සිටි එක ඊළඟට සිටි එක මෙහෙම කොපි කරලා මෙතනට පේස් කරගන්න ඕනේ. හරි මෙතන සිටි එක පේස් කරගන්න ඕනේ. ඒතකොට සිප් කෝඩ් එක ඔයා මේ විදියට පේස් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මෙහෙම ඔයා දිගින් දිගටම කරන්න යනකොට දැන් ඔයා එක ඕඩර් එකක් නම් ඇත්තටම මේක කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම දිගින් දිගටම ඔයාට මේක කරගන්න ගොඩක් අමාරු වෙනවා මේ සිස්ටම් එකට. හරිද? අන්න ඒ සිස්ටම් එකට තමයි අද වීඩියෝ එක මම ඕගොල්ලන්ට ගෙනාවේ. දැන් බලන්න අලුත් කෙනෙක් අලුත් දෙයක් කරන්න අවුනේ. දැන් බලන්න මේ සිස්ටම් එක කොහොමද කරන්නේ කියලා. හරි. දැන් මේ සෙට් එක කොම් මකාගම. හරිද? දැනට දැන් මකාගම. මේක තමයි අපි දැන් පරණ කලින් කරපු සිස්ටම් එක හැමෝම. හරිද? දැන් ඔක මකාගත්තට පස්සේ ඔයා එන්න. ආ එන්න මෙන්න මේ විදියට මෙතන වින්ඩෝ එකට. හරිද? හැවිල්ල ඔයා ගහන්න eBay dropshipping මෙන්න මේ තියෙන්නේ. මේක වංග හැල තියෙන්නේ. මෙන්න මේක ඔයා ගහන්න eBay dropshipping order from Aliexpress extension කියලා. හරිද? ඔන්න ඔය සිස්ටම් එකට ඕක ගහගන්න. මෙන්න මෙතන තියෙනවා හිතනවා පේනවායි කියලා. මේක Google එකේ ගහගන්න. ගහගත්තට පස්සේ ඔයාට එනවා මෙන්න මේ විදියට eBay dropshipping ඒ නමට order from Aliexpress කියලා. අන්න ඒකට ඔයා යන්න. හරිද? ඊට පස්සේ ඔයාට මෙන්න මෙහෙම මම ගොඩක් වෙලාවට කිව්වේ ඒකයි Chrome portable එක දාගන්න කියලා. Chrome එකටත් ඇරිය Chrome portable එක දාගන්න කියලා. මොකද ඒකෙට ගොඩක් extension support කරන හින්දා. හරිද? ඊට පස්සේ ඔයාට තියෙන මෙතන eBay dropshipping order from AliExpress කියලා. ඔයා මෙන්න මේ extension එක මෙන්න මෙතන add to Chrome කියන එකට ගිහිල්ලා මේක ආයේ add extension කියන එක දීලා ඔයා මේක ඔයාගේ Chrome portable එකට install කරගන්න. හරිද? මේ විදියට ආ ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන මාක් එකක් එනවා. ඒ මාක් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාගේ මෙතන තියෙන එක්ස්ටෙන්ෂන් ටික. හරිද? ඊට පස්සේ ඔයාලට මෙතන එක්ස්ටෙන්ෂන් එක මෙහෙම පින් එක දීලා ඔයාලට එක්ස්ටෙන්ෂන් එක දාගන්න පුළුවන්. මෙතන එතකොට ඔයාලා එක්ස්ටෙන්ෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තා මෙන්න මෙතනට පෙන්නනවා. හරිද? හරි. ඒකත් ඉවරයි. ඊට පස්සේ ඔයා යන්න ආයේ දැන් මම කියලා දෙන්න අලුත් ක්‍රමය ඔයාලට ඔයගොල්ලන්ට. හරිද? ඔයා යන්න මෙන්න මෙතන AliExpress sorry eBay එකේ ඩවුන්ලෝඩ් එක අප දැන් ගිහිල්ලා ඔයා කොයි වෙලාවකත් මේක දැන් කොපි කර කර ටෙස්ට් කරන්න ඕනමාවක් නැහැ මේ විදිහින් පස්සේ ඔයාට. හරිද? ඊට පස්සේ ඔයා මෙන්න මේක ඕපන් කරගන්න මේ විදියට. නැහැ මොනේ මේ මුල් පාරකින් තමයි තන්නේ මෙහෙම එන්නේ. හරි මෙන්න මේ විදියට ඕපන් කරගන්න. හරිද? මෙහෙම ඕපන් කරගත්තට පස්සේ ඔයාට මෙහෙම වින්ඩෝ එකක් එන්නේ. ඔයා මෙහෙම ආවට පස්සේ මෙන්න මෙතනට com කියලා ටයිප් කරගන්න ඕනේ. හරියට බලන්න මෙතනට com කියලා ටයිප් කරගන්න ඕනේ. ටයිප් කරගත්තාට පස්සේ ඔයාලට කරන් දෙන්නේ මෙන්න මෙතන ඊතලයක් තියෙනවා දකුණු අත පැත්තට. අන්න ඒක ක්ලික් කරගන්න ඕනේ. හරිද? ක්ලික් කරගත්තාට පස්සේ ඔයා මේ වගේ වින්ඩෝ එකකට එනවා. මේක මුල්ම පාර විතරක් මෙහෙම එන්නේ. හරි? හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඔයා කලින් ටැබ් එක මෙහෙම ක්ලෝස් කරගන්න. දැන් මේක මුල් පාර ඉන්ස්ටෝල් කරගන්නකොට තමයි මෙහෙම එන්නේ. නැත්නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා යන්න. දැන් ඔයාගේ මගේ ඒ වෙටින් ෂිප්මන්ට් එක වල නැහැ. ඉතින් මම ඕල් ඕඩර් වලට යනවා. ගිහිල්ලා මම ගත්ත යව් ඕඩර් එකකට තමයි මම ගන්නේ ඇඩ්‍රස් එක.
ඊට පස්සේ මේ විදියට ඔයා ඇඩ්‍රස් එක ගත්තට පස්සේ හරි ඇඩ්‍රස් එක ගත්තට පස්සේ මෙතන මාරු වුණා. මම ඉස්සෙල්ලා ගත්ත ඕඩර් එක නෙවෙයි මම දැන් ගත්තේ. සෝරි හරි දැන් ආවා මේ ඕඩර් එකට. ආවට පස්සේ ඔයාලට දැන් කරන්න දෙන්නේ මම එහෙම එකෙන්ක කොපි පේස්ට් කරන්න ඕනේ නැහැ. ඔයාට මෙන්න මේ ටූල් එකට ගියා. මේ අපි දාගත් එක්ස්ටෙන්ෂන් එකට ගියා. මෙන්න මෙතන තියෙනවා කොපි කියලා එක. හරිද? කොපි දුන්නා. කොපි දුන්නාම කොපි කියලා වැටෙනවා. ඔයාට ඉස්සෙල් පස්සේ ඔයා AliExpress එකේ ඔයා ඕඩර් එක යවන තැනට ගිහිල්ලා ඔයාට තියෙන ආයෙමත් ඒ එක්ස්ටෙන්ෂන් එක ඕපන් කරලා මෙන්න මෙතනට මේ විදියට පේස් කියන එක ඔබන්න. ඉතින් ඔයා බලන්න පේස් කියන එක එබුවට පස්සේ ඔටෝමැටිකලි මෙතනින් එක්කම ටික ෆිල් වෙනවා. හරිද? මෙතන නම්බර් එක පොඩ්ඩක් දෙපාර බෙදලා තිනවා. ඒක ඔයාට පුළුවන් වෙන මේ විදියට මේ නම්බර් එක නම් ඒ ධන කපන්න. ධන එක ගැපුවා පස්සේ ඔන්න ඔය විදියට එකපාරින් මේක මෙතනට ෆිල් වෙනවා. මම හිතනවා දැක්කයි කියලා මම ආයෙ කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට දැන් මම මේ කොම ටික අයින් කරගන්නම්. හරිද? මේ විදියට මම ටක් දාලා මේ ටික අයින් කරගත්තා. හරි. අයින් කරගත්තා. දැන් මෙතනට ගියා ඔයා ඔයාගේ eBay එකට. eBay එකේ ඔඩර් එක අපතලට කොපි දුන්නා. මෙතනට මෙහෙම ආවා. පේස්ට් දුන්නා. හරි සරලයි. මම හිතනවා ඉස්සෙල්ලා කරපු විදිය දැක්කයි කියලා. මෙතනින් මෙහෙම ගත්තට පස්සේ ස්ට්‍රැන්ෂන් එකට කොපි දුන්නා. මෙතනට ආවායි. ආයතන මේ ඉස්සෙල්ලා කට් කරපු හින්දා තමයි එහෙම වෙන්නේ. ඒක හරි. ඒක කොහොම වුණත් මේ විදියට තමයි මේ වැඩේ වෙන්නේ. ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලා මෙතනට අරගෙන ඒක කට් කරපු හින්දා වෙන්න ඕනේ අනිවාර්යෙන් එහෙම වුණේ. නැත්තම් එහෙම වෙන්න හේතුවක් නැහැ. ඒ හින්දා ওই විදියට තමයි ඕගොල්ලන්ට දිගටම වැඩේ කරගෙන යන්න තියෙන්නේ. අත්‍තරම අක්කලේසි මේ විදියෙන් ඕගොල්ලන්ට මේක කරගෙන යන්න ඉස්සරහට අත්‍තරම ඕක තමයි ඔයාලට ඉතින් අද මට ඕගොල්ලන්ට කියන්න ඕන උනේ. මම හිතනවා ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක් මේකෙන් ඉගෙන ගත්තා කියලා අනිවාර්යෙන්ම. ඉතින් යාළුවනේ ඔයාලගේ අදහස මේ වීඩියෝ එක සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. අත්‍තරම ඔයගොල්ලෝ කමෙන්ට් එක හින්දා තමයි මට අත්‍තරම ඉස්සරහට වීඩියෝස් කරන්න ඇත්තම ආසාවක් ඇති වෙන්නේ. මටත් ආසාවක් ඇති වෙන්නේ. මම දන්න දේ අනිවාර්යෙන්ම මම කිසිම දෙයක් අහන්න දන්නේ නැතුව ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් යාළුවනේ මේ විදියට ඔයාලට පුළුවන් දැන් මේ මෙතන කට් කරපු මම මෙතන කට් කරලා ගත්ත හින්දා තමයි අනිවාර්යෙන් මෙතන මෙහෙම වෙන්නේ. එහෙම නැත්නම් error එකක් එන්නේ නැහැ කිසිම වාට. ඔඩ 100ක් තිබ්බම මේ විදියට පිළිවෙලට දාගෙන යන්න පුළුවන්. හරිනේ මම කියලා දුන්නා නේනම් ඔයගොල්ලන්ට. ඔන්න එනම් අලුත් විදියක් ඔයාලගේ අදහස් වල හැ කමෙන්ට් කරන්න. තවත් යාළුවන්ට දැනගන්න අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරලා ලයික් එකක් දාන්න මට සහාය දෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ Telegram group එකේ WhatsApp group එකේ Facebook page එකේ Facebook group එකේ ඔය එක්කෝගේම link තියෙනවා. ඔවට join වෙන join වෙලා ඔයගොල්ලන්ට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් ඕනම තියෙන ප්‍රශ්නයක් message එකක් දාන්න අනිවාර්යෙන් මම උදව් කරනවා ඔයගොල්ලන්ට personally හරි. ඉතින් යාළුවනේ අනිවාර්යෙන්ම channel එක subscribe කරලා bell icon එකත් ඔබල තියාන්න. ඊළඟ video එකත් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. එනවා යාළුවනේ අපි අලුත් දවසකින් අලුත් video එකකින් valuable video එකකින් හමුමු. ඔයාලට සුබ දවසක්. ජයෙන් ජය.